music. කනකාටුයි මට ඊයේ අපේ නුවර ඩිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලුකුමාර් ඇදතුමා පුසල්ලාවේ උදේ දායමාරට පුසල්ලාවේ තියෙන වතුවලට ජනතාම වෙන්න ගිය වෙලාවේ එතුමාව නවතලා එතුමාට පාර දෙන්න උත්සාහ කරපු කට්ටිය ගැන උගක් අපි කනකාටු වෙනවා. මේ වගේ ජනතාවම වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දෙනෙක් යනකොට මේ වගේ දෙයක් වෙනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවද වෙයි කියන්නේ මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක සම්බන්ධව අද රටේ තියෙන ලොකුම වෘත්ති සමිතිය සම්බන්ධ වෙලා තියෙනවා කියලා මම ආරංචි වෙලා තියෙනවා. මේ වෘත්ති සමිතියේ උපනායකයෙක් තමයි මේ වැඩේ කරලා තියෙනවා කියලා මම ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා වාම මම ඉල්ලා සිටිනවා රජයේ බලය අතේ තියාගෙන මේ වගේ වැඩවලට යන්න එපා. ඔගුලන්ගේ නායකයා අනිවාර්යෙන් මේ සිද්ධ සම්බන්ධව කතා කරන්න ඕනේ. ඒ අල්ලලා එයා එකගෙන ඇවිල්ලා උපනායකව අරගෙන ඇවිල්ලා එතුමාට උපදේශ දීලා මේ වගේ ආපෝ වෙන්නේ නැතුව තියන්න වැඩේ කරන්න ඕනේ. නැත්තම් මෙතන මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ගම නැති වෙනවා. ඒ නිසා වාම මේක කරන්න ඕනේ කියන්නේ මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම වේලුකුමාර් නුවර ඩිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා ජනතාවත් එක්ක ඉන්න මිනිහෙක් මම දන්නවා. ඉන්න එක්කෙනෙක්. ඒ නිසා එතුමාගේ වැඩවලට අවහිර කරන්න නැතුව ඉදිරියට යාත ජනතාවත් එක්ක අමු වෙන්න ආට ඉඩ දෙන්න ඕනේ කියන්නේ ඉල්ලීමත් මම කරනවා. ඒ වගේම මේ ඊස්ටර් සන්ඩේ බම්බ්ලාස් සම්බන්ධව දැන් ඒක දේශපාලනීය විදියට මාරු වෙලා තිනවා. ඒ බම්බ්ලාස් එකට කවුද කාරණාව කියන්නේක අනිවාර්යව වාගන්න ඕනේ. ඒකට කතාව දෙකක් නෑ, අනිවාර්යව වාගන්න ඕනේ. ඒ වුණාට දැන් අවුරුදු පහක් ඉවර වෙලා දැන් ඒගෙන ඊයේ පෙරේදා අපි තුඟක් මේ කනකට වෙලා හිටියා. ඒ වෙලාව දැන් ඒක දේශපාලන මට්ටමට මාරු වෙලා තියෙනවා. දේශපාලනයක් වගේ මාරු වෙලා තියෙනවා. දැන් මම බැලුවා ගිය සතියේ ඊයේ පෙරේදා ජේවීපී ගණ්ඩකුමාර දිසානායක මහතා එතුමාගේ කට්ටියත් ගිහිල්ලා එයා ගියත් දැන්නේ ඊළඟ කට්ටිය ගිහිල්ලා අපි අපේ ආණ්ඩුවක් කෙනකොට අපි මේ කවුද කියලා ඔයලා දෙනවා කියන පොරොන්දුවක් දීලා අවිල තිනවා. ඒ වගේම විපක්ෂ නායකම තුමත් ඒ විදිය කතාවක් එතන ගිහිල්ලා කියලා තිනවා. අපේ ආණ්ඩුවක් කෙනෙකුට ආණ්ඩුවක් එන්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඒක දන්නේ නැහැ. ඒනට එන්නේ ඉස්සරම ආණ්ඩුවක් ආව විදියට කියලා කතා කරලා තිනවා ඔයලා දෙනවා කියලා. අනිවාර්යයෙන්ම වන්න ඕනේ. ඒ වුණාට මේ බම්බ්ලාස් ප්‍රශ්නය දේශපාලනට ගහන්න එපා කියන්නේ තමයි මගේ ඉල්ලීම. ඒ වගේම රංජිත් මල්කම් මැතිතුමාටත් මම එකක් කියන්න ඕන. දේශපාලන වලට මේක ගේන්න එපා, එන්න ඉඩ දෙන්න එපා. ගිය 2009 ජනාධිපති ඉලෙක්ෂන් වෙලාව ඔබතුමා ගෝඨාභය රාජපක්ෂට සම්පූර්ණ සහයෝගය දුන්න එක අපි දන්නවා. ඔබතුමා නිසා තමයි සිංහල දෙමළ කතෝලික චන්දටික එකක්වත් වෙන පත්තර යන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට වැටුණා. ඒ ඡන්දෙන් තමයි එතුමා වැඩිම 189ක් ඡන්ද ගන්න ඒක තමයි කාරණාවක්. බයි ඒක කරලා එල්කන් රංජිත් මැතිතුමා ඒකත්ව කරලා අන්තිමට මොනවාද වුනේ? රට විනාශ වුණා. ඒත්ව ඕගලන් වගේ ආමුතුරු කොල්ලෝ නැත්තම් ඕගලන් වගේ කට්ටිය දේශපාලනයෙන් අත් තියන්න එපා. අද තියලා රට විනාශ වෙන කාරණා වුණා ඒක. දැන් ආපෝ වා පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒක නවත්ත ගන්න. අපි ඔයමු. මේක කවුද කියලා ඔයමු. නැත්තම් ඔබතුම දැන් යාත්‍රෙන්දට යන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳයි. ඒක කරන්න. ඒක කරන්න ඕනේ. අපේ රටේ ඇතුලේ නීතියක් ගන්න බැරි නම් අපි ඉන්ටර්නැෂනල් සයිඩරට කියලා එතන නීතිය වගමු අපි. ඒක හොඳයි. ඒ වැඩේ කරන්න. ඒක කරන්න නැතුව මෙතන ඉන්න කට්ටියට මෙතන ජනාධිපති අපේක්ෂාවලට ආපෝ උදව් කරන්න ගිහිල්ලා ආපෝ රට නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ස්තුතියි. දැන් මේ පාස්කෝ ප්‍රශ්නෙත් එක්ක මේ කතෝලික ජනතාව එතකොට දැන් මේ මැදිවරණයක් වෙනවා. කතෝලික ජනතාව නම් ආරයි මෙච්චරක් අපිට ඉන්නවා මේ මොහොත. ඒ වගේ දීලා එතකොට මේ දැන් කතෝලික සභාව හරි මේ කතෝලික ජනතාව ගෙනියන්නේ ඒ විදිහට මේ කතෝලික පූජකෝ
ඒ විදිරතම ඒගලන් ගෙනියන්නේ දැන් ඒගලන් ජනාධිපති චන්දේදී ගෝටාභය රාජපක්ෂට සම්පූර්ණම සහකාරය දුන්නා. එතකොට දැන් ඒගලන් පෙන්නනවා මේ රට පෙන්නන්න අදිනවා මේ රටේට අපි නැතුව ජනාධිපති කෙනෙක්ව ඉපත් කරන්න බෑ. අපි නැතුව ආණ්ඩුවක් හදන්න බෑ. ඒ කියන්නේ මේ බලය පෙන්නන්න අදිනවා. ඒක වැරදි. ඒක ඒ වගේ වැඩ කරන නිසා තමයි මේ රටේ මෙච්චර ප්‍රශ්න ඇති වුනේ. ඒ නිසා ඒක ඒගලන් කරනවා නම් ඒක තේරෙන්නේ නැහැ මම හිතනවා. ඔව් අපිට තේරෙනවා. ඒගලන් ඒගලන් කවුද ඒගලන්ට ඒගලන් සාගය දෙන්න එක්කන තමයි දිනන්න පුළුවන් කියලා මතයෙන් ඒගලන් ඉන්නවා. දැන් කලින් කාලේ මේ බෞද්ධ ආමතරලා එමද හිටියේ. දැන් ඒගලන් පොඩ්ඩක් ඒක අඩු කරගත්තා. දැන් මේගල පටන් ගන්නවා. එතකොට ආපහු රට වෙනස් වෙන්න තමයි පටන් ගන්නෙ මේක. දැන් අපේ පක්ෂෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම අපි බලාපොරොත්තුවක් නැහැනේ අපිට. එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට කාටද අපි සාගය දෙන එක කියත් දැන් අපි තීරණය ගන්න අවශ්‍ය නැහැ. අපි පළවෙනි කතා කරලා බලන්න ඕනේ. දැන් ජනාධිපති අපේක්ෂා එමෝටම එමෝට එක්කම අපි ඊළ කතා කරනවා. කතා කර බලමු ඒගලන්ගේ ඒගලන් අදහස මොනවද. ඒගලන්ගේ මේ අපේ තියෙන රටේ තියෙනවානේ කිප ප්‍රශ්නවල තියෙනවානේ. ඔය ප්‍රශ්නවලට ඒගලන්ගේ විසඳුම මොනවද කියලා අහගන්න ඕනේ. ඔක්කොම දැනගෙන තමයි අපි සාගය දෙනවා. අනිවාර්යෙන් අපි සාගය දෙන්න ජනාධිපති අපේක්ෂා දිනනවා කියන එකත් අපි දන්නවා. ඔය සම්දානේ හදද්දී පළවෙනි සාකච්ඡාවේදී ඉන්දියානු විජේදාස රාජපක්ෂ මහත්මයා දැන් අපිට ආරංචිය ලැබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමුදයක් එක්ක විජේදාස රාජපක්ෂව ජනාධිපතිවරණයට ගේන්න හදනවා. ඒතකොට දහසින් ජයසේකර නායකතුමා එතුමා උතුමාගේ සම්දානේ නායකයා උතුමා මහලේ. ඒත් අපිට දැන් ඒතකොට මේ රුක්සක් වෙනවා නම් පොඩි ගැටලුවක් වගේ වෙනවා. මේ හදන්නේ උතුමාලා න මේකේ දෙකක් තියෙනවා. එකක් ඕගලන්ට දන්න විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු ඇමතුමා ජනාධිපති ඡන්දය කියලා දිනන්න පුළුවන්ද පළවෙනි බෑනේ දිනන්න බෑ කියන්නේ පැහැදිලි මොකටම දන්නවා. නිසා බොරුවට යාව දාලා කඩා කප්පල් කරා ගන්න හදනවා දන්නේ. අනිත් එක මානසික ජනතා සන්ධානයේ අපි ඇදුවේ ජනාධිපති ඉලෙක්ෂන් එකට වා නැත්තම් කියන්නේ මේ ජෙනරල් ඉලෙක්ෂන් එකට නෙවෙයි. අපි ඇදුවේ මේ දැන් මේ දවස්වල තියෙන ජනතාවගේ ප්‍රශ්නය ගැන කතා කරන්න තමයි ඇදුවේ. දැන් ඒ ගැන කතා කරන්න නැතුව කවුරුරේ එක්කෙනෙක්ගේ පිටිපස්ස දැන් මටත් ප්‍රජාතන්ත්‍රවාද ජනතා කොංග්‍රසේ නායකයා මම. ඒ වගේ ජයසිරි ජයසේකර ඉටපමත්තුමාත් ඇවිල්ලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්තුමා. ඒ නිසා එයා ඒ පක්ෂය ඇතුළට යන එක මට ප්‍රශ්නක් නැහැ. මා දැන් අපිත් අපේ පක්ෂය ගෙනියනවානේ. හැබැයි මේ සන්ධානය ඇදුවේ ඇවිල්ලා ජනාධිපති ඉලෙක්ෂන්ට කාටත් මුට්ටුවක් දෙන්නව පාර්ලිමේන්තු ඉලෙක්ෂන් මුට්ටුවක් දෙන්නව නොවේ. ඒවා සන්ධානය ඇතුලේ කතා කරන්න ඕන. අනිත් එක පක්ෂයක් කියනකොට පක්ෂ නායකයා ඉන්නවා. නායකයා පිටිපස්සේ මම වැඩ කරන්න ලෑස්ති. හැබැයි සන්ධානයක් කියනකොට පක්ෂ නායකවරු ගාක් කීප කෙනෙක් ඉන්නේ ඇතුලේ. එතකොට එතන වෙනස් වෙනස් මත ඇති වෙනවා. අන්තිමට මේ සන්ධානයේ දිගුදිරට මෙම යයිද දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ. ඒක ඇවිල්ලා මේ කාට හරි මුට්ටුවක් දෙන්නව නැත්නම් කාට හරි ජනාධිපති ඉලෙක්ෂන් එකේ කාට හරි සපෝට් කරන්න පටන් ගත්තා නම් ඒ වෙලාව මේ සන්ධානය ඉදිරියට දන්නේ නැහැ. මම දන්නේ නැහැ. කියන්නේ මම ගිය සතියේ ඒ සන්ධානයේට කාර්යාලයක් පවත්වනා එතන මේ ඇඩ්මන්ටන් රෝඩ් එකේ. එතකොට මාවත් ආරාධනා කරලා තිබුණා. මම ගියා මාලේකම් විදියට මම ගියා. ඒ වුණාට ওই කාර්යාලය පත් කරන්න එකටත් මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ප්‍රශ්න වලටත් මට සම්බන්ධ නැහැ. දැන් මේ වෙනකම් මේ සන්ධානය ඇතුලේ අපි ජනාධිපති ඡන්දයක් ආවනම් අපි මොනවද කරන්න යන්නේ නැත්තම් ජෙනරලේෂන් එකක් ආවනම් මාමැතිවරණයක් ආවනම් අපි මොනවද කරන්න යන්නේ කියලා කතා කරලා නැහැ. ඔය කතා කරනකන් තමයි මම බලමත් බලාගෙන ඉන්නේ. දැන් ඒගොල්ලන්ට ඒ මේ සන්ධානයේට
ප්‍රියා පදිංචි වෙච්ච පක්ෂවල ඕන අවශ්‍යවල තියෙන එක අපේ පක්ෂත් එකයි පක්ෂ දෙකක් ඕන අනිත් එක මුබාරක් මෞලවීගේ පක්ෂය දෙන්න දෙකක් තමයි තියෙන්නේ ඒක අවශ්‍යවල තියෙනවා ඒ නිසා දැන් අපි එකේ මාලයක විදිහට ඉන්නවා අපි මේ ඊට පස්සේ මේ සන්ධානයේ අදහස මොනවද කියන්නේ ජනතාවට කියන්න ඕනේ කියලා ඒ කියන්නේ කලින් අපිත් ඒක කතා කරන්න ඕනේ අපිත් ඒක කතා කරනකොට අපි ඕකෙන් මේ අපිට කැමති නැත්නම් අපි මෙතන ඇහින් වෙනවා නැත්නම් ඒ සන්ධානේ අරන් යනවා අපි නෑ මේ ලියාපදිංචි පක්ෂ දැන් දෙකමයි දෙන්නේ දැන් සුගාන තිබුණත් දැන් උමාර බඳ ඉන්නමත් එහෙම වෙලා මේ සමාජක දැන් පක්ෂ නැගියයි ඉන්නම ගොඩක් අය නෑ නෑ එහෙම ඉල්ලීමක් වෙන්න පුළුවන් ඒ වුණාට අපි ඒ ඉල්ලීමට අපි යටත් වෙන්නේ නැහනේ අපි අපේ පක්ෂ ගේනිනවා දැන් ප්‍රජාතන්ත්‍රවාද ජනතා කොංග්‍රස් කියන්නේක අපේ මේ පෝස්ට් බොක්ස් ලාංඡනය කියන්නේක දැන් මේ මොම දන්නවා රට පුරා දන්නවා ඒ නිසා අපේ පක්ෂ අපි අරන් යනවා මේ සඳ ඒක මේ සන්ධානයටත් අපේ පක්ෂේ අපි ඉස්සරහට ගෙනියන එකත් සම්බන්ධයක් නැහැ ඔය සන්ධානයක් කිව්වේ මං හිතේ ජනතාවගේ අදහස ජනතාවේ ප්‍රශ්නය ගැන කතා කරන්න තමයි ඔය සන්ධානය ඇතිවේ ඒ වෙනකන් ඒ ඒ ප්‍රශ්නවල කියනකොට මම ඔතන ඉන්නවා ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා නම් මම ඔතන ඉන්නවා ඒක නොකර වෙන ප්‍රශ්නවලට ගියා නම් ඒගොල්ලන් ඉතින් මට ඔතන ඉඳලා වැඩක් නැහැ අවසාන වශයෙන් මහමෙත් මහතුමා කිව්වා මහමෙත්වරුනේ නැගලා බලන්නේ මහමෙත්වරුණත් ආවෝ ඒ මහමෙත්වරුණේට දුර්වාල පක්ෂේ ශ්‍රී ලංකා විදහාක පක්ෂේ ඒ කියන්නේ මంత్రివారు మంత్రివారు ඒම ඒලට ඉට දෙන්න බෑන අපි ඒම අදස්සකත් අපිට නෑ දැන් අපේ පක්ෂේ තියෙන අනිතක මමට මට මේක කියන්න බෑ අපේ පක්ෂේ ඔක්කම එකගෙන අපි අපේ වර්කින් කමිටිය එකේ සෙන්ට්‍රල් කමිටිය එකේ කතා කරලා තමයි කරන්න ඕනේ ඒම ඒම අදස්සක් නෑ අපිට ඒම පක්ෂවල් ඒගලන්ට තරඟ කරන්න පක්ෂවල් නෑ කියලා කියන්න බෑ උන්නතරම් පක්ෂවල් තියෙනවා ඒගලන්ට තරඟ කරන්න ඒනට අපි ඕවාගේ කට්ටිය පංචාව දූෂණය කරපු කට්ටිය අපේ කවදාවත් අපේ පක්ෂය ඇතුල් කරන්නේ නැහැ කියන්නේ විතරක් දැන් මට කියන්න පුළුවන් මන්දට. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා ඒ ඒ කණ්ඩායමතුලේ වංචා දූෂණ කරපු අය ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවනේ. නැද්ද ඉන්නවනේ. දැන් ඒකලා ඔක්කොම මේ බෝට්ටු වෙන ඉල්ලලා ආවේ. දැන් පොඩි ප්‍රසාරණ පොඩි කට්ටියක් මං හිතර වවුනියත් යාපනයේ විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය ඉල්ලුවේ. අනිත් කට්ටිය ඔක්කොම බෝට්ටු වෙලා ආවේ. ඒ නිසා ඒවලට අපිට දෙන්න බෑ. අපි පිරිසුදු විදියට අපි අපේ ගමන පටන් ගන්න තේනවා ඒ විදියටම අපි යනවා ඉතින් කිසිම අවුලක් වෙන්නේ නැහැ ඒ කියන්නේ ජනතාව මලයක් නොදුන්නත් ඔබතුමාලා ඒ වංචා දූෂණ කට්ටිය ඉතුරු කරගන්නේ නැහැ නෑ ඒකතු කරගන්න බෑනේ අපි වංචා දූෂණ කරපු කට්ටිය ඒකතු කරනවා නම් ඒගොල්ලත් අපිත් එක්ක ගමනක් හෙන්න ඒගොල්ලන් එනවා නම් ඉතින් අපි මෙච්චර දවස් අපි කියපු කතා මොනවද එන හරිද ඉතින් අපේ ගමන අපි යනවා පිරිසුදු විදියට යනවා අපි දැන් ආණ්ඩුවේ කරන වැරදිත් අපි කියනවා ඒ වගේ විපක්ෂයෙන් කරන වැරදිත් අපි පෙන්නනවා ජනතාවට අපි ওই විදිහට යනවා හොඳයි නම් හොඳයි කියනවා නරක නම් නරකම් කියනවා එච්චරයි. කියන්නේ ඔබතුමාලගේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ විතරද? නෑ නෑ අපි ඉදිරිපත් වෙන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ දැනට. ඒක වෙනවා එකක් අපි තනියෙන් යනවා නැත්නම් අනිත් මොනාරි පක්ෂත් එක්ක එකතු වෙලාත් යන්න පුළුවන්. බොහොම දුරට අපි තනියෙන් යන්න තමයි අපි දැන් අපි වැඩ කරගෙන යනවා කොළඹ මේ. මොනා? කොළඹ විතරක්ද? නෑ නෑ පොළොන්නරුවෙන් තනියම ඉන්න. පොළොන්නරුවත් අපි ඉන්නවා. ඒ වෙලාවට මේ කාගෙත් එකතු වෙලා ඉන්නේ නැහැ. පොළොන්නරුව අපිට ඉන්නවා. හොඳ අපේක්ෂා ඉන්නවා අපිට. හොඳ කට්ටිය අපිත් එක්ක ඉන්නවා. හරි. ඔබ යන්න.